අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව ස්වල්ප පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුබ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුළ තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගන්න සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුළ ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුළ මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නයෙන් ලග්නයට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ නමන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහය නැත්නම් බ්‍රහස්පති ග්‍රහයව ධනු ලග්නේ. ධනු ලග්න හිමිනේ ආයවන්. ඉතින් මේ ධනු ලග්න හිමිනේ ඔබට මේ 2024 වසරේ අවසාන දින 31 එහෙම නැත්නම් 2024 වසරේ දෙසැම්බර් මාසයේ අවසාන මාසයේ කොහොමද කියලා අපි කතා කරන්න යන්නේ. ඒ සුවිශේෂී වශයෙන්ම කතා කරොත් ධනු ලග්න හිමියාට පහුගිය කාල දශාව තුළ අර ඔබ බලාපොරොත්තු ඉලක්කවල ළඟා වෙන්න එතරම්ම හැකියාවක් ලැබුණ නැහැ. විශේෂයෙන් මේ පහුගිය මාස 3-4 කතා කළාම ගොඩාක් දුරට ධනු ලග්න හිමියාට සිද්ධ වුණේ ගොඩාක් තැන්වලදී අර ඔබ ඉලක්ක කරගත තරමට වැඩ කරගන්න බැරිව සමහර තැන්වලදී ඔබ බලාපොරොත්තු ප්‍රතිඵල ගන්න බැරිව බලන්න. හැබැයි
අර ඒකට හේතුංච සමහර කාරණා තිබෙනවා. සමහර තැන්කදී ඔබ ඔබට වඩා අනිත් අයගේ වැඩ කටයුතු අනිත් අය ගැන හිතලා වැඩ කරන්න ගිය නිසා මේ දේ වුණා කියලා කිව්වත් හරි. හැබැයි මෙහෙමයි, කොච්චර නිදහස් කාරණා තිබ්බත් අර වැරදුනොත් වැරදුනේ අපිට. අනේ ඒ ගැටලුව නිසා, මොකද එතනද ගැටලුව තියෙනවා, එහෙම වෙන අයගේ වැඩ හින්දායි නැත්නම් මොකක් හරි තමන්ගේ කාරණා කරගෙන කාලය නැතිවීමයි කියන හේතුවලදී කාල කළමනාකරණය කියන ගැටලුවනේ ගොඩාක් දුරට දනුලක් හිමියන්ට තිබ්බේ. ඉතින් හැබැයි මම නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙච්ච සෙනසුරු නිවෘත්තියත් එක්ක ඒ තත්ත්වය යම් තාක් දුරට සහනදායී ලෙස වෙනස් වෙනවා කියන එක ඔබට මම පණිවිඩය දුන්නා. ඒ වැඩසටහන අහපු නැතේ අනිවාර්යෙන් අහන්න. එහෙනම් අපි බලමු දැන් නොවැම්බර් 15 පස්සේ දැන් දෙසැම්බර් මාසයේ උදාලා දෙසැම්බර් මාසය තුල තත්ත්වය කතා කරන්න මත්තෙන් අපි කතා කරමු ඔබ මේ ග්‍රහ පිහිටීම් මේ වෙලාවේ මේ මාසේ උදාන වෙලාවේ විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති ගුරු බ්‍රහස්පති ඔබගේ 6 වෙනි භාවය තුල වක්‍ර වෙලා ඉන්නවා. ඔන්නතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ වගේම රාහු ඔබගේ 4 වෙනි භාවයේ ඉදදී කුජ ඔබගේ 8 වෙන්නේ ඉන්නවා. ඒ වගේම කේතු ඔබගේ 10 වෙන්නේ බුධ රවි සංයෝගයේ චන්ද්‍රයා සමග මේ මාසේ ආරම්භ වෙන වෙලාවේ ඔබගේ 12 වෙනි වයස්ථානයේ ඉන්නවා. තව ඒ වගේම සිකුරු ඔබගේ ලග්න භාවයේ ඉදදී ශනි ග්‍රහය ඔබගේ 3 වෙනි තුල ඉන්නවා. ඉතින් ඔය තත්ත්වයන් එක්ක තමා මේ මාසේ ආරම්භ වෙන්නේ. හැබැයි මම මුලින්ම කියනවා මේ රැකිරක්ෂා ව්‍යාපාර නැත්නම් ඔබේ ජීවිකාව කුමන හෝ එකක් ඔබ කොහොම හරි කර ඔබේ ජීවිකාව ගෙවන්න කරන ඕනෑම කටයුතු තුළ පහුගිය කාලයට සාපේක්ෂව යම් තාක් දුරට පිබිදීමක් බලාපොරොත්තු විය හැකි කාලයක්. ඒක ස්ථිරයි අනිවාර්යයෙන්ම. දැන් මේ පහුගිය ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන මාස ටික බලද්දි ඊට සාපේක්ෂව ඔන්න යන්තාදුර පොඩි නිකන් අමුතු කඩිසරකමකින් අමුතු විදිහේ පිබිදීමකින් කටයුතු කරන්න ලැබෙන කාල දසාවක් මෙන්න මේ දෙසැම්බර් මාසය තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් දෙසැම්බර් මාසේ 3-4 වගේ ගෙවෙද්දී ඒ තත්ත්වය ටිකක් තවත් යහපත් වෙලා ඔන්න පහුගිය කාල සීමා තුළ යම්කිසි පසුබෑමක් වෙලා තිබිච්ච ඔබේ වෘත්තීය ජීවිතයට අලුත් පණක් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන පන්නරය ඔබ දීර්ඝකාලීනව පවත්වා යන්න ඕන. මොකද ඔබට එක දෙයක් එක දිගට කරයියද්දි දවස් දෙකක් තුනක් කරද්දී එපා වෙනවා. අර ඔබ තුළ කඩිසර භාවය ඔබ ගැම්මෙන් වැඩක් පටන් ගන්නවා. හැබැයි දවස් දෙකක් තුනක් යද්දී ඒ තත්ත්වය චූට්ටක් ඒ තියෙන ගැම්ම අඩු වෙනවා. අන්න ඒක නිසා එතකොට ඒකට තියෙන පන්රය අඩු වෙනවා චූට්ටක්. ඒ නිසා මේලාවේ ඔබ දැන් નિરાයාසයෙන් ලැබෙන ග්‍රහ පීඨීම් තුළ ලැබෙන වාසනාවත් එක්ක සහ ඒ දෙයට ලැබෙන සහයෝගයත් එක්ක ඔබත් බුද්ධිය කල්පනා කරලා මේ කාලේ උද්‍යෝගශීලීව ස්ථාවරව වැඩ කරන්න වග බලා ගන්න. අනිවාර්යයෙන්ම වැඩකට යන්න තියෙනවනේ 10ට යන්න තියෙනවනේ අනිවාර්යයෙන්ම ඒ වෙලාවට කලින් එතනට යන්න උත්සාහ කරන්න. නැත්නම් 10ට යද්දි දෙදරින් 10ට පිටත් වෙලා යන්න බෑ. මොකද මේ වගේ තත්ත්වයන් තුළ ඔබගේ ගැටලු කාර්ය තත්ත්වයන් තියෙනවා. ඔබ කියන්නේ සැලසුම් කරන ආකාරයට ඔබ වැඩ කරන්න නැති කමක් නම් තියෙනවා. එහෙම වුණොත් අර මේ තියෙන දේ තුළ ගන්න පුළුවන් උපරිම දේ අපිට ගන්න බැරි වෙනවා. සාපේක්ෂව කොහොමත් යහපත තියෙනවා. නමුත් අපිට තව චුට්ටක් ඒකට වෙලාවට වැඩ කරන්න, උද්‍යෝගයෙන් වැඩ කරන්න, කම්මැලිකම මගහැරලා සැලසුම් කරලා වැඩ කරන්න, ඒ දේවල් ටික ඔබ මේ පැත්තෙන් හදාගත්තොත් ඔබට ඉතාමත්ම ප්‍රබල මාසයක් මේ දෙසැම්බර් මාසය. එහෙනම් මේක අතහැරගන්න එපා. මොකද දෙසැම්බර් ජනවාරි කියන ධනු ලග්න හිමියාට අති ප්‍රබල අන්දමේ යම්කිසි ආකාරයකින් ටිකක් සාර්ථකත්වයේ වෘත්තිමය තුල ධනිය තුල ලැබෙන කාලයක. ඒ නිසා කාලෙකින් මේ වගේ අවස්ථාවක් උදා වෙද්දී චුට්ටක් කල්පනාකාරීව කටයුතු කරන්න වග බලා ගන්න ධනු ලග්න හිමියා. ඒ වගේම මේ කාලේ ධනු ලග්න හිමියා තව විශේෂ කාරණාවක් කියනවනේ ඔබ කරන ඕනෑම කටයුත්තකදී ඔබ රැකියා ස්ථානය කියලා ගමු ඉස්සල්ලාම. රැකියා කරන ස්ථානය තුල අනිත් අයගේ සහයෝගය වගේම ඔබට මූලිකත්වයේ ලැබෙන කාල පරිච්ඡේදයක්. හැම තැනකදීම ඔබට යම් තාක් දුරට මූලිකත්වය කියන්නේ දැන් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා යහපත් විදිහට ලැබෙනවා. සමහර තැන්වලදී ඉතා විශේෂ දෙයක් කියන්න ඕන. ඔබට අර හීනකින් බලාපොරොත්තු නොවුණු තනතුරු තාන්නමාන ලැබෙනවා. දැන් ඔබ යම්කිසි ප්‍රජාවකට අලුතෙන් එකතුණු කෙනෙක් කියමු. දැන් ඔබ එක්කෝ රැකියාවට අලුතෙන් ගිය කෙනෙක්. එහෙම නැත්නම් ඒ සංසදයට අලුතෙන් ගිය කෙනෙක්. නැත්නම් ඔබ ඒ ප්‍රදේශයට අලුතෙන් ගිය කෙනෙක්. හැබැයි ඔබට ටිකක් අර දන්න කියන කෙනෙක් වගේ ඒ අය ගොඩාක් ආකර්ෂණය වෙනවා. එතකොට මූලිකත්වයේ ඔබට ලැබෙනවා. ඒ තනතුරු තාන්න මන් ලැබෙනවා. එන්නේ ඒක සන්න උසස්සීම් බලාපොරොත්තුන් හිටියන මේ කාලේ උත්සාහ කරන්න කලබල වෙන්න එපා. අනේ මට තාම එතනට යන්න කාලය මදි. අන්න ඒව හිතන්න එපා. ඒ වගේ දේවල් තියෙනවා නะ ඔබ උත්සාහ කරන්න. මොකද මේ වෙලාවේ බලාපොරොත්තු නොවුණු විදිහේ රැකියා ශේෂ්ත්‍රය තුළ උසස්සීම් ලැබෙනවා. එතකොට මේ රැකියා ශේෂ්ත්‍රය තුළ උසස්සීම් ලැබෙනවා කියන එක දැන් සාමාන්‍යයෙන් රැකියාවල් කරන අයට වඩා
ජීවිකාවල් කරනට බලපාන්නේ කොහොමද? අන්න මෙහෙමයි. දැන් ඔබ ගොවිතැන් කටයුතු කරන, ඔබ නැත්නම් කුලී වැඩ කරන කෙනෙක් නะ. ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අර ඔබ සාමාන්‍ය කරන කටයුත්තර වඩා චුට්ටක් වෙනස් විදිහකට අලුත් විදිහකට දෙයක් කරන්න ලැබෙනවා. මම මේ පොඩි උදාහරණයක් කියන මේ කියන දේ හරියට තේරුම් ගන්න මේ පටල ගන්න එපා. දැන් ඔබ ගිහිල්ලා කැත්තෙන් උදැල්ලෙන් ගිහිල්ලා ඔය වතු සුද්ධ කරන කෙනෙක්. ඔන්න මේ කාලේට ඔබට අර තනකොළ කපන මැෂින් එකක් ගන්න හම්බෙනවා. ඒක අන්න දැන් ඔබේ වෘත්තියේ වෙනසක් වෙනවා. යම් කිසි උසස් වීමක් විදිහට ඒක. උසස් වීමක් කියන එක අදහස් කරන්නේ අතත්යෙන්ට යම් වැඩි වීම මහන්සි වෙලා කැත්තෙන් උදැල්ලෙන් වතු සුද්ධ කරද්දී යන කාලයට සාපේක්ෂව ඒ වගේ දෙගුණයක් විතර මේ මැෂින් එකෙන් කරගන්න පුළුවන් නේද? ඒ වගේම පොඩ ඉල්ලුමත් වැඩි වෙනවනේ. අන්න ඒ වගේ තත්ත්වයක් හැදෙන්නේ මේ හැමෝටම තනකොළ කපන මැෂින් ගන්න කෙනෙක් නෙමෙයි. මම ඔබට මේ සරලව කිව්වේ අර සාමාන්‍ය ජීවිතය තුළ ජීවිකාවල් කොළී වැඩ කරන අයට වගේ කොහොමද මේ උසස් වීමක් ඉහළට යමක් බලපාන ආකාරය. ඒක උදාහරණයක් ඒක ඔබේ රස්සාවනුව ගලප ගන්න. අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට තව දෙයක් විශේෂයෙන්ම කියනවා නම් ව්‍යාපාර කරන ධනු ලග්න හිමියන්ට ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ ව්‍යාපාරය තුළ ලාභ ඉහළ යනවා. ඔබට යම් කිසි ආකාරයකින් වෙනදට වඩා ඉල්ලුම වැඩි වෙනවා. ඒක ඔබ දැන් වෙළඳ ව්‍යාපාරයක් කරනගෙන ඉන්න ඔබට වෙළඳාම් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. නැත්නම් ඔබ දැන් උපදේශනය හරි මොකක් හරි ඒවත් දැන් ව්‍යාපාරනේ. ඒ වගේ කරද්දී ඔබට අර ඔබගේ ඒ සේවාව ලබා ගන්න එන අනිවාර්යම පිරිස වැඩි වෙනවා. අන්න ඒ තත්ත්වයන් තුළ සාර්ථක වෙනවා. ඉතින් හැබැයි ඒව කළමනාකරණය කරන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. නැත්නම් දවස් දෙකක් එහෙම ලැබෙද්දී ඉතින් දවසට වෙළඳට වඩා සාපේක්ෂව ටිකක් මහන්සි වෙනවා. එතකොට මහන්සි වැඩිකමට අර පහුවෙනදා වැඩේ කල් දානවා. අන්න ඒ වගේ වැඩ කල් දැම මේක මේ වසර දෙකක් දෙකහමාරක් තිස්සේ තදරම ධනු ලග්න හිමියන්ට බලපාපු ප්‍රධාන කාරණා මේ ඔබගේ ඇදවැටීමට. මේක හොඳට හිතලා බලන්න ඔබ පොඩ්ඩක් මේ ඔක්කොම අමතක කරලා ගියා සැහැල්ලු හිතලා බලන්න. නිවැරදි වෙලාවට නිවැරදි කළේ නෑ. වැඩ ගොඩාක් කල් දැම්මා. අන්න ওই දේ තුල තමයි ධනු ලග්න හිමියන්ට ගොඩාක් පසුබෑම් ඇති වුනේ. අන්න ඒ தත්වය ඔන්න වෙනස් කරගත්තොත් මේ මාසය ඔබට ඉතාමත්ම යහපත් ලෙස ආර්ථිකමය ලාභ ඒ වගේම අතමිට සරු වෙන මාසයක් කියන එක මම පැහැදිලිවම කියන. හැබැයි මේක මේ ග්‍රහ පීඨියම් තුලින් 100%ක් ලැබෙන දෙයක් නෙමෙයි. ග්‍රහ පීඨියම් තුලින් පහුගිය කාඩ සාපේක්ෂව 50%ක් විතර වැඩියෙන් ඔබට ගැම්මක් ලැබෙනවා. එන ඉතිරි 50% ඔබ බුද්ධියෙන් ක්‍රියාත්මක වීම තුළ තමයි ළඟා කරන්නේ. එහෙම නොවී හිටියොත් පහුගිය කාඩ සාපේක්ෂව තරමදුරට මේ ආදායම් තත්ත්වෙ නිහල යනවා. හැබැයි උපරිමයෙන් ළඟා වෙන්න හම්බෙන්නේ නැහැ. උපරිමයෙන් ළඟා වෙන්න නම් ඔබ වෙනස් කරගත යුතුමයි. ඒකයි මේ පොඩ්ඩක් මම පුන පුනා කියන්න උත්සාහ කරන්නේ. මං ආ කියන්නේ මේ ඔබට මේ 50%ක් ඔහේ ඉඳලා දිනා දෙන්නේ නෙමෙයි 100%ක් ඔබට අරන් දෙන්න. ඒකයි මේ කතාව දිග් ගැස්සෙන්නේ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න ධනු ලග්න හිමියා. ඒ දේ තුළ ඔබට ආර්ථික රටාව වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඔන්න මේ කාලේ රැකියාව ලහිමි වෙලා හිටපු ධනු ලග්න හිමියෝ, රැකියාවල් නොමැතිව රැකියාවල් හොයමින් හිටපු ධනු ලග්න හිමියෝ, කිසි දෙයක් කරන්න නැතුව පැත්තරලට ධනු ලග්න හිමියන්ට අවස්ථාව තියෙනවා. ඔන්න නව රැකියාවල් ලැබෙන කාලය. මේ කාලය ඔබ ගිහිල්ලා ඉල්ලුම් කරන රැකියාව තුළ සමහරක් වෙලට ඔබට තියෙන සුදුසුකම් වලට වඩා හොඳ රැකියාවක් ලැබෙනවා. ඔබ බලාපොරොත්තුනට වඩා හොඳ රැකියාවක් ලැබෙනවා. සමහර තැන්වලදී ඔබ යන්නේ ආ කමන්නේ අර කවුරට කියන නිසා. අම්බෝ මට ඒක හරියන්නේ ඒක මදි මන ගාව තියෙන සුසුකම් මදි. ඊනට අර කරදර කරන කෙනා කවුරට කෙනෙක් කරදර කරන නිසා ඔබ යනවා ඒ ඉන්ටර්විව් එකට. සමහරක්කට ඔබ හිතාගන්න බැරි විදිහට ඒ ඉන්ටර්විව් එකෙන් ඔබ සමත් වෙලා ඔබට රැකියාව ලැබෙනවා. සමහර සුසුකම් මදි නම් කියන නෑ මේ රැකියාව කරන ගමන් පාර්ට් ටයිම් මේ සුසුකම් ටික සපුරලා දෙන්න. අන්න ඒ වගේ දේවල් තුළ බලාපොරොත්තුනට වඩා යහපත් දෙයක් ලැබෙනවා. හැබැයි ඒ දේ තුළ ඔබ වැඩ පෙන්නිය යුතුම වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. එතකොට තව තවත් ඔබට යහපත ළඟා වේවි. අනිත් පැත්තෙන් අතරපම ඔන්න වෙළඳ ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු හිටියන පොඩි පොඩි බාධක අර සැලසුම් කරාට ඒක කරගන්න බැරුව හිටියන ඔන්න දෙසැම්බර් මාසයේ මුල ඉඳන්ම ඒ දේවල් අර සැලසුම් කරපු ආකාරයටම ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. හැබැයි මේ ඔබේ තියෙන ලොකු ගැටලුව මම මෙතනදී කියන්න ඔබ දෙයක් පටන් ගන්න යද්දී ඒක මහා පරිමාණයෙන්ම ආරම්භන්න උත්සාහ කරනවා. ඒක නිසා තමයි මේ දේවල් ප්‍රමාද වෙන්න ඔබට ඉලක්ක වලට යන්න බැරුව ගියේ. නෑ ඔබ අර ඔබ මේ මහා පරිමාණයෙන් පටන් ගන්න කලින් සුළුෙන් පටන් ගන්න ටිකක් ඒ වෘත්තිය තුළ ඒ කරන ව්‍යාපාරය තුළ ඔබ අත්දැකීම් ගන්න උත්සාහ කරන්න. අන්න එතකොට ඊට පස්සේ ඔබට ඒ දැනුමත් එක්ක ඉබේම ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් ඔබ එකපාර මහා පරිමාණයෙන් පටන් ගත්තද මම ගියසර කිව්වා වගේ පීවර දෙක තුනක් ඔබට මග ඇරිලා. ඇයි පොඩ පොඩ පීවරෙන් පීරෙන් දින ගමන ඔබ එකපාරම අර ලොකුවට පටන් ගන්න කියලා පීවර තුන හතරක් ඉස්සරහින් පටන් ගන්න තියෙනවා. හැබැයි අර පහුගිය දවස් ඒ කියන්නේ අර මග ඇරුණු පීවර වල ටික අන්න ඒ ටික ඔබට ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අන්න ව්‍යාපාරය ඉහළ තැනකදී එකපාර කඩාවැටුනොත් ඔබට හිතා ගන්න බෑ කොතනද වැටුනේ කියලා. ඒක නිසා මේ වෙලාවේ ධනු ලග්න හිමියා කාලේ ඉතා යහපත් ඉදිරිය ඒ කාලෙට මුහුණ දෙන්න. මේ කාලේ පොඩ පොඩ පියවරෙන් පියවර යන මහා ලොකුවට පටන් ගන්න යන පදයක් ආරම්භ කරද්දී
පොඩියට හරි පටන් ගන්න. ඒ දේවල් තුල ඔබට සාර්ථක වෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔන්න ව්‍යාපාර අලුතෙන් ආරම්භ කරන්න ඉන්නවා නම් ධනුලග්න හිමියෝ මේ කාලේ ඉතා යහපත් අර මං කියපු විදිහට පොඩියට ආරම්භ කරන්න. ඒ වගේම රැකියාවක් කරන ගම ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ කරනවා නම් මේක ඉතාමත් හොඳ කාලයක්. රැකියාවත් එහෙම කරගෙන ගම පැත්තෙන් පොඩියට පටන් අරගෙන ටික 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 පියවරෙන් පියවර ඉස්සරහට යනවා. මේලා පවුලයාගේ සහයෝගයත් ඒ සඳහා ලැබෙන නිසා ඔන්න පවුලේ අයත් එක්ක කෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් නම් ඒක ඉතා යහපත් වෙනවා ධනුලග්න හිමියන්ට. ඉතින් ඕකත් එක්කම කෙලින්ම අපිට පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතේ කියන කාරණාවලට යද්දි ඔන්න පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතවල දෙකක් බැඳීම් ශක්තිමත් වෙන කාල සීමාවක්. යම්කිසි ආකාරයකින් ආරවුල් ගැටළු පොඩි පොඩි දේවල් නැති පවුලක් නෑ. ඒක ඉතින් ජ්‍යොතිෂයෙන් කියන්නේ නැහැ කොහොමත් ඉතින් එකට ඉදදී ඒ වගේ ගැටළු ඇති වෙනවනේ. මං කියන්නේ ඒවනේ මේ මහා පරිමාණයේ ගැටළු ඇති වෙන්නේ නැහැ. ඔබට යම්කිසි ආකාරයෙන් ලංව පවුලය කඩතු කරන පවුල තුලත් අර කිව්ව මූලිකත්වය ඔබට ලැබෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාල දශාව තුළ යම් තාතුරට පවුලයත් එක්ක ලෙංගතුව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඔය දරු පිළිසකදීම බලාපොරොත්තු වුණා නේද විවාහ වෙලා. ඔන්න මේ කාලේ ඒ දරු පිළිසකදීම සිද්ධ කරගන්න හැකියාව ලැබෙන කාල දශාව. මේ කාල සීමා තුළ ඔය කාලයක් දරුපද අපේක්ෂාවෙන් ඉඳලා ඉෂ්ට සිද්ධ නොවුණු ධනුලග්න හිමියන් බොහෝමයකට මෙන්න මේ කාලේ ඔබේ ඒ ඔබ බලාපොරොත්තු ඒ දරු පිළිසක ගැනීම කරගන්න හැකියාව ලැබෙනවා. ඒවත් හේතුවක් වෙනවා හිතට සතුට සැනසීම සැහැල්ලුව ලැබෙන්න. මොකද කාලයක් බලාපොරොත්තු වෙච්ච දෙයක් වටිනා කියන දෙයක් ඒ දේ ඔබට යම්කිසි ආකාරයෙන් ලැබුණා කියන දේ තුළ ඔබ ගොඩාක් දුරට සතුටින් කල් ගෙවන කාල පරිච්ඡේදයක්. වගේම ඔන්න නිවස අලුතෙන් නිවසක් ඉදි කරන්න නැත්නම් නිවස අලුත් වැඩියා කරන්න එහෙම නැත්නම් වාහනයක් ගන්න අන්න ඔය වගේ ඉලක්කයක් අර පවුලක් විදිහට අපි කියන්නේ ෆැමිලි ගෝල්ස් කියලා. ඒ කියන්නේ පවුලක් විතර ඉලක්ක කරගත්ත කාරණාව ඉස්ස සිද්ධ කරගන්න. අන්න කට්ටිය එකතු වෙලා යම්කිසි සාර්ථකත්වයක් පවුලට ගෙන දෙන්න අවස්ථාව උපරිමයෙන්ම ලැබෙන කාල පරිච්ඡේදයක් තමයි මෙන්න මේ කාල පරිච්ඡේදය ධනුලග්න හිමියාට. ඒක නිසා ඒ දේ තුලත් ඔන්න පවුල තුළ යම්කිසි ආකාර ඒ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම නිසා සතුටින් කල් ගෙවන්න සතුට දැනෙන තත්ත්වයක් උදා වෙනවා. මේ දැන් මේ දෙසැම්බර් මාසය තුළ ඒකෙන ඉලක්කයට 100%ක් ළඟාවීම නෙමෙයි මම කියන්නේ. එකපාරම මේ කඩාපාත් වීමක් ගැන නෙමෙයි. සමහරක් වෙලාවට ඒ සඳහා මූලික අඩිතාලමවත් ඔබට යොදා ගන්න අවකාශ ලැබෙනවා. එහෙනම් මේ කාලේ ඒ සඳහා හැකියාව හොඳයි. පොඩ්ඩක් ඉතින් ණය වෙන්න නම් සිද්ධ වේවි. ඒ සම්මතික කරන්න ණයක් අරගෙන ඒ දෙයක් කරන්න ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන්. මොකද හේතුව ණය ගෙවයන්න ටිකක් අප්‍රියල් දක්වා මැයි දක්වා චුට්ටක් අමාරුවෙන් කරත් එතනින් එහාට ඒ දේ ගැටලුවක් නැහැ. හැබැයි සැලසුමක් එක්ක යන්න උත්සාහ කරන්න. මම හැම වෙලෙම කියන මේ ණය වීම එතරම් සුබ දෙයක් නෙවෙයි කියලා. හැබැයි ණය එහෙම කියලා මේ සියසිය ණය නොවීමින් අවශ්‍යතාවයක් නැහැ. Tamanට හොඳ කලමනාකාරීත්ව හැකියාවක් තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. මේ වෙලාවේ ණය ඉල්ලුවොත් ලැබෙනවා. ඒ දේවල් ලැබෙනවා. මොකක් හෝ ණයක් වෙලා ටිකක් සාර්ථකත්වයක් උදා කරගන්න හැකියාව ලැබෙනවා. ඒ ඉලක්කයට යන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා මම මේක යහපත්. ඒක නිසා මොන ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න. හැබැයි Tamanට දරාගත හැකි සීමාවයි. මොකද පහුගිය කාලේ ධනුලග්න හිමියා කරේ Tamanට දරාගන්න බැරි සීමාවෙන් දැන් ওই ණය තුරු ස්විච් එක ටිකක් තාත්තේ උසස් කියලා පේන ටිකක් ඉහළ විදි හැමදේම හරි ඉහළින් කරේ. අර සාමාන්‍යයෙන් Tamanට හැකියාව පරිදි නෙමෙයි දෙයක් ගන්න ගියත් එතන තියෙන අර කැපිපෙනෙන්න තියෙන අර ටිකක් ගාන වැඩිම දෙයට තමයි යොමු වුනේ. අර Tamanගේ හැකියාවත් එක්ක Tamanගේ අවශ්‍යතාවයට සරලන දෙයට වඩා. එහෙනම් මේ වෙලාවේ තත්ත්වය වෙනස් කරගෙන තමන්ගේ හැකියාව පරිද්දෙන් ඒ ණය තුරුස්සුනට කමන්නේ. එතනින් එහාට බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලාගෙන අපිට පැහැදිලි මම මේ කියනවා. මොකද හේතුව මේ කාලේ ටිකක් දුරට මේ තව දෙයක් කියන්න ඕන. මේ ටිකක් වියහිදම් වැඩි පවුලේ වියහිදම් වැඩි වෙන කාලය. හැබැයි ඒ කුමන උත්සවයන් වලින් මේ වියදම් සපුරා ගන්නත් හැකියාව ලැබෙනවා. එතකොට දැන් ගෙවල් දොරවල් හදන්න, ගෙවල් දොරවල් ගන්න නැත්නම් වාහන ගන්න ණය වලින් ගෙදර වියදම් කරගන්න එක මේ බුද්ධිමත් කටයුත්තක් නෙමෙයි. ඒක කොහොමදත් ගැළපෙන කටයුත්තක් නෙමෙයි. මොකද අන්තිමට කරන්න ගිය කාර්යයක් කරගන්න හම්බෙන්නේ අතරගත ණයක් නැති වෙනවා. මේ වගේ දේවල් වලට පොඩ යොමු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ නිවැරදි ලෙස මේ වගේ දේවල් කළමනාකරණය කරගන්න. ඒ වගේ මේ කාලේ ඔබගේ සතු දෙයක් විකුණන්න, ඉඩමක් අඩමක් වාහනයක් විකුණන්න බලාපොරොත්තු වෙ හිටියනම්, ඒ වගේම ඔය වටිනාකම දෙයක් විකුණන්න බලාපොරොත්තු හිටියනම් ඔන්න ඒ අවස්ථාව හැකියාව තියනා කරගන්න ඒ දේවල් තුළ. ඒ වගේම ඔබ ඔය ණය තුරුස් වෙලා හිටියන ඔය යම්කිසි ආකාරයෙන් වටිනාකම දේවල් උකස් කරලා තිබ්බන ඒ දේවල් නිදහස් කරගන්න හැකියාවකුත් මේ කාල සීමාව තුළ පෙන්නුම් කරන එක. මෙහෙමයි දෙසැම්බර් මාසේ ඔක්කොම එකපාර වෙනවා කියන එක නෙමෙයි. හැබැයි දෙසැම්බර් මාසෙන් ලැබෙන දෙයක් ඒ දෙසැම්බර් මාසය තුළ ඔබ කරන දෙයක් හේතු කරන වෘත්තිය තුළ යන සාර්ථකත්වය අතර මිතද මුදල් සරුවීමක් එක්ක ඔබට ඉදිරිය ඒ සඳහා ණය වලින් බේරෙන්න ඒ දේවල් නිදහස් කරගන්න හැකියාව උපරිමන්දමින් පවතින කාල පරිච්ඡේදය. ඒ වගේ මේ කාලයේ ඔය
අවිවාහකය ගැන කතා කරත් අවිවාහකයට මේ කාලේ ඔන්න මංගල යෝග උදා වෙන කාල පරිච්ඡේදයක්. මංගල යෝග කියන්නේ බැඳීම් ඇති වෙන කාල පරිච්ඡේදයක්. දැන් විවාහන සුසු වයසේ ඉන්නවනම් ඔන්න මේ කාලේ ඔය යෝජනා එන කාලයක්. හැබැයි බුද්ධිමත් වෙන්න ඒ දේවල් තෝරා බේරා ගද්දි හදිස්සියේ කලබලයේ තීන්දුව తీරන ගන්න යන්න එපා. කල්පනාකාරීව ගන්න. මොකද ඔය ගොඩාක් ප්‍රේම සම්බන්ධතා මේ කාල සීමා තුළ අර මම මුලිනුත් කිව්වා චුට්ටක් මේ මැයි දක්වා කාල සීමා තුළ ප්‍රේම සම්බන්ධතාවල ස්ථාවර භාවය නිවැරදි බැඳීම් ඇති කරගැනීමට පුංචි පුංචි බාධක ඇතිවීමක් තියෙනවා. ඒ නිසා චුට්ටක් මේ කාලේ ඒ අත්‍යවශ්‍ය කාරණා නම් ඒ බැඳීම මේලා විවාහ ක්‍රියාවම අර මැයි වෙනකන් ඉන්න බැරි නම් ඔබ අනිවාර්යෙන් බුද්ධිමත්ව හොඳට හොයලා බලලා තීන්දුව తీරණයක් ගන්න ඕන. කරන්නම් වාලේ අර හිත ගියට ගිය පළියට නැත්නම් අර ආකර්ෂණයක් තියෙන පළියට ඒ දේවල් ටික යොමුනට වඩා පොඩ ඊට වඩා ගැඹුරින් මේ බැඳීම. මොකද මේ ජීවිත කාලය සඳහාම එකට ජීවත් වෙන්නේ මේ අපි විවාහයකට යන්නේ. නැතුව මේ අද මේ විවාහ වෙලා තව මාස කින් දෙකකින් එක ලිහන්න නෙමෙයිනේ. අන්න ඒක නිසා මේ කාලය චුට්ටක් ඒ වගේ විවාහ වලට යද්දි ටිකක් බුද්ධිමත් විය යුතුයි. දරුවලගේ මේ ගැටලුවක් නැහැ. විවාහ යෝග තියෙනවා. හැබැයි අර විවාහ යෝගය දී ඔබට යම්කිසි ජීවිත කාලයකට මේ විවාහයන් තුළ ගමනක් යන්න පුළුවන්. හොඳ බැඳීමක් තර වෙන විවාහයක් කරගන්න බුද්ධිමත්ව ඒ ගැළපීම් නොගැළපීම් ගැන හිතලා කටයුතු කරන්න ඕන. අර පොඩි ළමයි වගේ කටයුතු කරන්න එපා කියන එකයි මම මේ කියන්නේ. මොකද මේ වෙලාවේදී මේ දරුණු ළමයි මේ ආදරය කියන කාරණේදී පුංචි ළමයි වගේ හැසිරෙන්නේ. සමහර තැන් වලට ඇබ්බැහි වුණාම ටිකක් අර බුද්ධිය කියන දේ ටිකක් අතුරුදහන් වෙනවා ඔය බැඳීම් තුළදී. අන්න ඒකයි මම ඒ දේ කියපුවා. එතකොට ගොඩාක් දේවල් පේන්නේ. ඊට පස්සේ එකට ජීවත් වෙනකන් තමයි තමයි පේන්නේ. එතකොට තමයි එතකොට ගයවා ගලප ගන්න හරි අමාරුයි. පැහැදිලිද මම කියන දේ? අනේ නිසා දනු ලග්න හිමියා බැඳීම් තුල ටිකක් ප්‍රවේශමින් වගේම බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න. බැඳීම් ඇති කරන්නේ නැත්තේ මේ වෙලාවේ ඒ ආකර්ෂණය ඔබට තියෙනවා. මේ දෙසැම්බර් මුගමත් මුල් සතිය දෙක ගෙවෙද්දි ඒ ආකර්ෂණීය භාවය ඔබට નિરાයසෙන්ම ලැබෙනවා. අධ්‍යාපනය ගැන කතා කරමු. මේ කාල සීමා තුළ අධ්‍යාපනික වශයෙන් ඔබට ගොඩාක් දුරට මේ අධ්‍යාපනික වශයෙන් ගැටලු නැහැ. හැබැයි මේ මාසේ මුල් සති කීපය චුට්ටක් ඔබ ප්‍රවේශංකාරී විය යුතුයි. ඒකට හේතුව තමයි අධ්‍යාපනයට වඩා බාහිර දේට ඔලු යන කාලපජ. විශේෂයෙන් මේ පාසල් යන වයසේ තරුණ තරුණියෝ, ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාලවලත් ඉන්න ටිකක් අඩු වයසේ, අන්න අවුරුදු 30ට අඩු 25ට අඩු වගේ අය, අවුරුදු 15 25 අතර වගේ අය මේ කාලේ ඔළුව වෙනත් වෙනත් තැන් වලට අරන් යනවා. ඒ කියන්නේ අර ප්‍රේම සම්බන්ධතාවලට නැත්නම් එහෙමෙන් ඔය යාළුවොත් එක්ක විනෝද වෙන්න, වැරදි වලට ඇබ්බැහි වෙන්න, අන්න ඒ වගේ අධ්‍යාපනය තියෙන දක්ෂතාවයේ ගැටලුවක්වත් ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයෙන් ඥානය පිළිබඳ ගැටලුවක්වත් නෙමෙයි තියෙන්නේ. අර පරිබාහිර දේවල්ට වැඩිපුර ඔළුව යාම නිසා අධ්‍යාපනයට ඔබේ තියෙන අවධානය ගොඩාදුරට බැහැර වෙන කාලදසාව. චුට්ටක් ප්‍රවේශංකාරී වෙන්න. මොකද ඒ දේවල් තුළ අපරාධ මේ අධ්‍යාපනය ලැබෙන කාල සීමා තුළ උපරිමයෙන් අපි අධ්‍යාපනය හැදෑරිය යුතුයි. මොකද ඒ දේ තුළ තියෙන වටිනාකම ඔබට වැටහෙද්දි ඔබ ඒ දේ තුළ දේවල් මග අරන් තිබ්බොත් ඔබට ඉදිරියේදී දුක් වෙන්න වෙන. ඒ නිසා මේ කාලේ චුට්ටකේ පරිබාහිර දේවල් වලින් ඈත් වෙලා, මම කියන්නේ මේ ආදර සම්බන්ධතා පස්සෙන් යනවා නරක වැඩ කරනවා එහෙම කියලා. නමුත් මොකක් හෝ හේතුවක් උඩ ඔබේ ඔළුව යනවා එක්කෝ ගේම්ස් ගහන්න, කම්පියුටර් ගේම්ස් වල නැත්තම් සෝෂල් මීඩියා වල, අන්න ඒවට වැඩි වශයෙන් ඔළුවේ යෑම නිසා ඔන්න අධ්‍යාපනයට බාධක ඇති වෙන්න පුළුවන්. ඔබට අධ්‍යාපනය දෙන උනන්දු අඩු වෙන්න පුළුවන්. අධ්‍යාපනය තියෙන අවධානය අඩු වෙන්න පුළුවන්. මේ දේ එක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. ඔබ පාසල් යන වයසේ දරුවෙක් වුණත්, උසස් අධ්‍යාපනය හදාන කෙනෙක් වුණත්, වැඩි වය, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයසේ මුහුකුරාගේ කෙනෙක් වෙලා ඔබ මූර්ති අධ්‍යාපනය හදාන කෙනෙක් වුණත් මේ කියන බලපෑම එහෙමයි. ඔබට මොකද අධ්‍යාපනයට තියෙන කාලය වෙන් කරගන්න අපහසු වෙනවා. දැන් සමහර වැඩිහිටියන්ට තියෙන ගැටලුව පෞල් ජීවිතේ රැකියාවල් එක්කම අධ්‍යාපනය හින්දා ඒවට කාලය වෙන් කරගන්න අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒක යම්තාදුරට සාධාරණයක් තිබ්බත් හැබැයි එහෙනම් ඔබ කළ යුත්තේ ඒ දේවල් බාධායක බොරුවට කරනට වඩා ඒ දේවල් තුළ අර කියන්නේ සැලසුමක් ඇතුව වැඩක් කරන එකනේ. අන්න ඒ නිසා මේ කාලේ චොට්ටක් සැලසුම් කරලා කරන්න යන නම් විශේෂයෙන්ම පාසල් යන තරුණ වයසේ අයට, උසස් අධ්‍යාපනය යන තරුණ වයසේ චොට්ටක් ප්‍රවේශම් ඉන්න ඔය වැරදි වැරදි දේවල් පිළිඹෙන්න ඉඩකට පවතින නිසා ඒවන් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීමේ සම්භාවිතාවයක් තියෙන නිසා නැත්තම් දක්ෂතාවයවත් දැනුමවත් ඥානයවත් ගැටලුවක් නෙමෙයි පවතින්නේ. Tamanට හැකියාව උපරිමන්දමේ තියෙන කාලය පරිබාහිර සාධක නිසා කඩාකප්පල් කරගෙන මේක හොඳට මතක තියාගෙන කටයුතු කරන්න වග බලා ගන්න. මේ විදේශගතලා ඉන්න අයයි අයි අපි ගැන කතා කරන්නේ නැත්තේ කියලා නෑ. මේ ඔබට මම පැහැදිලිව කියනවා මේ ආරම්භය ඉඳන් මේ වෙනතුරුත් ඉතින් මේ වැඩසටහන තුළ කියන සියලු දේ ඔබටත් අරගෙන ලෝකෙ කොහේ හිටිය ලංකාවේද, ඉන්දියාවේද, ඉතාලියේද, ප්‍රංශේද, ජර්මනියේද, කොහේ හරි ඇමරිකාවේ හරි ඉන්දියාවේ හරි හැමෝටම මේ මුල ඉඳන් කියපු හැම කාරණම බලංගොයි රැකී රක්ෂා ගැන කියපුවා, පව් ජීවිතය ගැන කියපුවා. ඒ වගේ මේ කාලේ ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියන පොඩි අවස්ථාවක් තියෙන කාලයක්. ඔන්න
පවුලක් විදිහට විදෙස්ගතවෙන් ස්ථීරපදිංචට යන්න වන්න ඒ සඳහා යොමු වෙන්න හොඳ කාලයක් ඒ සඳහා ලිපිලේකන බාරදලේ ආය ආරම්භයක් ගන්න රැකියාවක් සඳහා යන්නත් හොඳයි. අධ්‍යාපනයටත් ඉතා හොඳයි. අධ්‍යාපනයට විශේෂයි මේ තත්ත්වය. ඒ තත්ත්වය තීව්‍රව තියෙන මේ කාලේ කොමන හෝ තත්ත්වයක් තුළ විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙන ඒ සඳහා හොඳ ආරම්භයක් ගන්න. මං කියන්නේ මේ මාසෙම විදෙස්ගත වෙන්න හැකියාව තියෙනක නමුත් ඒ දේවල් පටන් ගන්න නැත්නම් පහුගිය කාලේ කරන් ඇවිල්ලා බාධක වෙලා පොඩ්ඩක් පස්සර ගිහිලා තිබ්බන එන්න ඒ දේවල් ආය අලුතෙන් ආරම්භ කරන්න හැකියාව පවතින කාලයක් හින්දා දරුවලක් හිමියන් මේ කාල පරිච්ඡේදවල විදේශගත වීමේ සිහිනය සැබෑ කරගන්න හොඳ අවස්ථාවක් තියෙන කාල පරිච්ඡේද තමයි මේ ගෙවෙන්නේ. ඉතින් ඒ වගේ මේ කාල සීමා තුළ මේ සෞඛ්‍ය කතා කරොත් දනුලග්න හිමියන්ගේ සෞඛ්‍යමය අන්දමේ යම්කිසි පිරිහීම් කියන කතා කරොත් විශේෂයෙන්ම නිදන්ගත රෝගී තත්ත්වෙන් වලින් පෙළෙන අය ටිකක් ප්‍රවේශම් විය යුතු වෙනවා. හැබැයි අර පහුගිය කාලේ තිබිච්ච තදබල ලෙස මානසික පීඩා ඇති කරපු ඒ රෝගී තත්ත්වයන්, ඒ කියන්නේ දැන් අසනීප නිසා මානසික පීඩා ඇති වෙනවා. අසනීප වැඩි වෙද්දි අර ඒක දරා ගන්න අමාරු. ඒක මනස ලොකු පීඩාවක් වැය වෙනවා, වියදම් වෙනවා. අන්න ඒ තත්ත්වයට යම් තාද්දුට පාලනය වෙනවා. හැබැයි ගොඩක් ප්‍රවේශකන මේ උත්සව කාලෙ දෙසැම්බර් මාසයේ ජනවාරි ගැන උත්සව කාලෙ ඉඳ ආහාර පාන ගද්දි වැඩියෙන් තෙල් සහිත ආහාර, ඒ වගේම මේ වෙලාවේ පිරිමි පාර්ශ්වය දැන් නම් පිරිමි කාන්තාව වෙනසක් නැහැ, මත් පැනට හුරු වෙච්ච ඒවට යොමු වෙනවා. ඒව නිසා අර ඔන්න පොඩ්ඩක් මාසේ අන්තිම වගේ වෙද්දි ඒ හැංගිලා තිබිච්ච ඒ දේවල් ආය මතු කරගන්න යන්න එපා. දැන් මේක මම මේ ජ්‍යොතිෂ මත පිළිලා කිව්වේ නෑ, මේකෙන් ඇත්තම කාරණාව මේ උත්සව සමයනේ. ඒක නිසා මෙලා ටික කටපරිස්සම් කරගන්න. කටපරිස්සම් කරගන්න වචනවලින්නුත් කටපරිස්සම් කරගන්න, තව පැතෙන් කන බොන දේ ගැන ටික සැලකිලිමත් වෙන්න. මෙහෙම ජීවිතේ විඳින්න එපා කියනෝ නෙමෙයි, ආස දේවල් නොකා නොබී ඉන්න කියනෝ නෙමෙයි. නෑ, ඒ දේවල් තමන්ගේ ශරීර සෞඛ්‍යයට හානිය නොවන ආකාරයට අර සීමාව තුළ ඉඳන් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ ටිකක් ඔය පාදයේ ආශ්‍රිතව ගැටලු ඇති වෙන කෙනේ ආස්ති බිඳීම වෙන්න පුළුවන්, තුවාල වීම වෙන්න පුළුවන්, ටිකක් දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරන්න වෙන ආකාරයේ ගැටලු මතුවෙන්න විශේෂ වශයෙන්ම පෙන්눔 කරනවා. ඒ වගේම පිටකොන්ද ආශ්‍රිත වේදනාවල්, ඒ අස්ථි සම්බන්ධයෙන් කාරණා ඔය මේ යම්කිසි පිටකොන්ද කොඳුවට පේලී පොඩි පොඩි ගැටලු කාරී තත්ත්වයන් ඇති වෙන්න, ඒවට යක කුදු වෙන්න, ඒ වගේ කාරණා වෙන්න පොඩි ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. ඒක මේ අඩු වයස බලයි මේ කුදු වෙනවා කියන එක, වයස ගියම නේ නෑ. ඒව සමහර කාලාට ඒ වයසට යන්න කලිනුත් ඒවා විය හැකි. අනේ නිසා පොඩ්ඩක් මේ කාලේ ඔබ ඒ කරන රැකිරක්ෂා තුළ ඔබ කරන කඩතුල සමහර කාලාට අර එකම විදිහට අර ඒ වගේ කටයුතු කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ටික ප්‍රවේශම් වෙන්න මේ තත්ත්වයන් තුළ. ඒ වගේ තත්ත්වෙ නැති වෙ හැකි මේ කාල පරිච්ඡේද දනුලග්න හිමියන්. ඉතින් ඔහොම තමයි මේ දනුලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසයේ වසරේ අවසාන දින 31 ගෙවෙන්නේ. ඉතින් මේක වැඩි වාසිදාය ලෙස පෙරලා ගන්න හැකියාව අපිට තියෙනවා. දැන් ග්‍රහ පිහිටීම් තුළ වැටෙන ලැබෙන පසුබිම නිර්මාණය පසුබිමත් එහෙමයි. දැන් මොකද මේ ග්‍රහ පිහිටීම් එක්ක ඔබට දේවල් ලැබෙනවා කියලා නෙමෙයි මේ ජ්‍යොතිෂ තුළ කියන්නේ. ඒ සඳහා ඔබට ඒ පසුබිම නියමත් පසුබිම නිර්මාණය වීම. එහෙනම් ඒක අත්පත් කරගැනීම එක. දැන් සමහරට එහෙම පසුබිම නිර්මාණය නොවී තියෙද්දී ඔබ උත්සාහ කරට ඒ දේවල් අත්පත් කරගන්න බෑ. නමුත් මේ වෙලාවේ ඔබට ඒක අත්පත් කරගන්න පුළුවන් පසුබිම නිර්මාණය. ජ්‍යොතිෂ කියන්නේ නැතුව මැජික් කියන්නේ මේ ඔබට මෙහෙම දේවල් ලැබෙනවා, අහසින් කඩාපාත් වෙනවා. ඒ වනේ මේ ජ්‍යොතිෂය කියන්නේ ඉදිරියේදී වෙන්න තියෙන දේ තුළ අන්න මෙහෙම පරිසරයක් නිර්මාණය වෙන මේ පරිසර තුළ මේ විදිහට ක්‍රියාත්මක වුණොත් ඔයාට ඉලක්කයට යන්න පුළුවන්. ඔබට සාර්ථක වෙන්න පුළුවන්. දැන් නැත්තම් හොඳ ලැබීම් තියෙන කාල සීමා තුළ ගෙදරට ලැබෙන හිටියොත් එක ලැබෙන්නේ නැහෙනේ. අන්න ඒ වගේ. ඒක නිසා මේ වෙලාවේ දනුලග්න හිමියට ඉතා හොඳයි. මේ කාලෙකින් මේ වගේ මාසයක් එන්නේ. ඉතින් ඒ නිසා ඒ தත්ත්වය තුළ උපරිමෙන් ප්‍රයෝජන ගන්න වග බලා ගන්න. අපි එහෙනම් දැන් කතා කරමු මේ මොනවාද මේ දනුලග්න හිමියාට මේ தත්ත්වය තුළ මේ දෙසැම්බර් මාසය තුළ සාර්ථකත්වයේ අලුත් වසර 2025 වසරට හොඳ ආරම්භයක් ගන්න, හොඳ ගැම්මකින් 2025ට පය තබන්න ඔන්න ඒ සඳහා අපිට මේ පසුවිම සැරසෙද්දී අපේ තියෙන අසුභකාරී පසුවිම තවත් ඉවත් කරගන්න කරන තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි කතා කරන්න යන්නේ. ඒ නිසා තමන්ට හැකි පමණින් මේවා මේ මහා ලොකු අමාරු දේවල් නෙමෙයි, මහා ලොකු විහිදන් යන දේවල් නෙමෙයි. තමන්ට හැකි පමණින් මේ දේ කරලා කොහොම හරි මේ දෙසැම්බරේ අපි ජීවිතේ ගොඩ යන පෙරලියට, තාමත් ඔබ ප්‍රමාද නැහැ, පෙරලියට ඔන්න පළවෙනි අඩිතාලම දෙන්න. දැන් පළවෙනි අඩිතාලම තියපු අය තවත් පියවරක් දෙකක් ඉදිරියට යන්න මේ දෙසැම්බර් මාසයේ තියෙන වාසනාව සහ ඒ නිර්මාණය වෙන පසුබිම උපයෝගී කරගමු. එහෙනම් අපි කතා කරමු එහෙනම් මොනවාද මේ පිළියම් පිළිවෙත් දනුලග්න හිමියාට මේ දෙසැම්බර් මාසය තුළ සාර්ථකත්වයේ පමුණුවාගෙන අසුභවාදී දෙයින් බැහැර වෙලා සියරසිය ජයග්‍රහී මාසයක් කරගන්න කියලා. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසය කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ, මෙන්න මේ මාසේ ඒ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි ඒ දවසට කරන්න පුළුවන් අය. එහෙමයි
නැත්තං ඒ සතිය තුළ එකන දෙසැම්බර් පලවෙදිඳලා දෙසැම්බර් අටවෙද දක්වා වගේ සතිය තුළ දිනයක් යොදාගත්තට කිසි ගැටලුන මුද මේ මාස මුල් සතිය දිනයක් යොදාගන්න කියන ඉතා විශේෂම කාරණාව අර පිරිත් පැන් අපි පිළියල කරගන්නවන හැම මාසම අන්නේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල්වල මාසේ කටයුතු ආරම්භ කරද්දි දවස ගාන උදෑ දිනපතාය කටයුතු ආරම්භ කරද්දි ඒ පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවා. ඒතකොට අපි මාසේ මුල් සතිය මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දම මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගත ලයින්යට මේ දේවල් ඒ තැන්වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා ඒ දිනය අපි කියමුකෝ සෙන්සුරාදා දිනේ දැන් හත්වෙනිදානේ කිව්වේ ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහාවීර ගැන දෙනවා නෙවෙයි බය වෙන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ අපට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන් නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටා මාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්සුරාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබත්ටිහිකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතුමල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාටමල්. ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දී තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කරා යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් තුන් වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල තුනකට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අරයි යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන ඇවිල්ලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වැඩට දිගට ගන්න මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකිය පමණින් නැත්තම් ඊටත් පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදිව ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බෝමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොටක් කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේ මේකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් ඉන්නවනේ ඒ හැමෝගෙම අතර වෙන්නේ දිර දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල්පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකද විශේෂිත කාරණාවක් තියෙනවා මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාතරණ එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන්න. හිතනනම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස්තෙක් වහගෙන අවට තියෙන
ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල් ගැන අවධානය යොමු කරන්න. ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවකදී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල්පට ලිහලා ඒක සමහරවන අතේ ගැටගත්තර ගැට ගහගත්තර කමක් නැති කියලා කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්ද ගිහිල්ලා බෝධිය දෝමනය කරන්න. දෝමනය කරද්දි එක කෝප්පයකට වගේ ඇති වෙන පෑන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දි ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පෑන් කල තුනින්ම පෑන් කෝප්පය වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට්ටේ යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් S2 මූණ පිහදාගෙන යන්න. ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවිට ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණේ කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආයෙ ඇවිල්ලා එතන ආයෙ බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආයෙ ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුළ ඔබට යම්කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම්කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙන දේ විදිස්ගතලා ඉන්න අය කරන්න දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්න ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒ තැන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න මේ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතුර කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනවනේ ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චින මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි ගාල්ගල ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහටම අර කිව්වාගේ මෛත්‍රී භාවනාව මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර නම් විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් උතනන්නේ මෙතන ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත ඔවුන්ට මං කරපු දෙ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනම් අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක ඉතාල බලගත් ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑගාට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්න කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහා බෝධියට යම්කිසි කෙනකින් කිරිපිඩු දානය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ
රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා. ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න, වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න, ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවත් ඔය දේ මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කමක් නැති. මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා නම් අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙවි. ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන්න බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන්. යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න මනම් වටිනවා. ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යම කරන්න උදෑසන අවදිච්ච ගම රාත්‍රි නින්දර පෙර මෝර පිරිත, චන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙම අභිසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කාසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී වල සූ ටීවී නාලිකා යූටියුබ් නාලිකා පිවිසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගෙන කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදිනු ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් දෙක ගන්න, මේ යූටියුබ් එකෙන් අඩුම තරමේ ඇස් දෙක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා, අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පෑ භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රෑ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්න. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ. මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වාර තුනෙන් කියලා බොරු කරන්නේ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දු හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුළින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේ මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම හින්දු දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට තස විශේෂියෝ දෙවි කෙනෙක්නේ. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත් මේ කාල පරිච්ඡේද තුළ. විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව? මේ දෙවියෝ ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැහැ. දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගමින් ඉන්න එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරයෙන්. ඒ වගේ මම විශේෂයෙන් මේ නවවසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වයක් ලඟා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල සුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න. නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුවද සහභාගී වෙන්න ඉතා විශේෂ. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස්ලක් හරි කමන්න දාන දෙන්න දානයක් ඉදිරියට දෙන්න හැකියාව තියෙනවනම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන්නුවනේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්නම අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ එක්පරුශීලිය රැකලා රාත්‍රි 11 12 අතර ශුද්ධෝ පය පවත්වන්න පුළුවන් නම් භාවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට
පිළියම් පිළිත් කෙන තින් තවත් අන්න ආගමිකයි බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද මේ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. මේ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන අන්‍ය ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට වඩා දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තව අර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්යය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය කියන අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපලහල අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙලා වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වය ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසේ මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුබ කරගෙන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවනවා සිදුවෙන. ඒ කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ඐ තින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්ඛෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.